දීපවන් කියා දෙන්න ආදරේ තරම් කතාවේ අන්තරෝ මැරුවේ වස්තු කියන දේ මේ කතාවේ ගොඩක් තැන්වලදී මේ කතා රචකයා අපට පෙන්නලා දුන්නා අන්තරෝ මරන්න වස්තුට ඕඩර් එක දුන්නේ කවුද ඒ ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්නේ මේ කතාවේ මුල් කොටස්වලදී රනුලිය ආයුෂ්ට කිව්වා මතකද ස්නේහගාව කලින් ඩ්‍රයිවර් කෙනෙක් හිටියා ස්නේහගේ හැම දෙයකටම සම්බන්ධ වුණ කෙනෙක් හැබැයි ඒ ඩ්‍රයිවර් අනතගේ මරණයෙන් පස්සේ අතුරුදහන් ඒ වගේම දවසක් වස්තුගෙන වසන්ත කිව්වා මෙන්න මේ විදිහ දෙයක් වස්තු හරිම හොඳට හිටිය කොල්ලෙක් එයා ගාවට ගත්තට පස්සේ තමයි මේ විදිහට නලක්ුණේ කියලා වසන්ත කිව්වා එයා තමයි මේ හැම දෙයකටම වග කියන්න ඕනේ කියලා. ඉතින් මේ කතා දෙකම අහනකොට ස්නේහගේ ඩ්‍රයිවර් විදිහට වැඩ කළේ වස්තු වෙන්න පුළුවන් කියන දේ අපිට හිතන්න පුළුවන් නේද? වස්තු අනුත්තරගේ මරණය සිදු කළේ ස්නේහ අනුත්තර නිසා විඳව නැහැටි බලන්න බැරි නිසා වෙන්න පුළුවන්. වස්තු එයාගේ හිතෙන් ස්නේහට ආදරේ කළා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේක ස්නේහගේ තාත්තා වස්තුට බාර දුන්න වැඩක් වෙන්නත් පුළුවන්. හැබැයි කවදාවත් ස්නේහ නම් අනුත්තර මලන්න වස්තුට බාර දෙන්නේ නැහැ. මොකද ස්නේහට ඒ තරම් දරුණු හිතක් නැහැ කියලා මේ කතාව බලනකොට අපට හොඳටම තේරෙන දෙයක්. ඉතින් ඔයාලට මේ ගැන හිතන දේ කමෙන්ට් එකකින් අනිවාර්යයෙන්ම සිතුවිලි සේයාට කියන්න. ඔයා තවමත් සිතුවිලි සේයාත් එක්ක එකතු වෙලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.